එතකොට දැන් අපි බලමු මොන රියැක්ෂන් එකද වෙන්නේ කියලා. ඉතින් SN1 SN2 වලට වෙනවා සබ්ස්ටිටියුෂන් රියැක්ෂන්ස්, E1 E2 එලිමිනේෂන් රියැක්ෂන්ස්. අනේ දැන් තමයි ඉතින් අර පොයින්ට් හැම එකම එන්නේ. දැන් මුලින්ම මම ඔන්න මෙතන විස්තර කරලා ඉන්නවා මොකද්ද මේ නියුක්ලියෝෆිලිසිටි කියලා කියන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේයි SN1 SN2 E1 E2 මේ දේවල් වෙන්න අනිවාර්යෙන් නියුක්ලියෝෆිලිසිටි කියන්නේ ඔයගලන්ගේ අපි පහර දෙන එකේ නියුක්ලියෝෆයිල් එකේ නියුක්ලියෝෆිලිසිටි එක බලපානවා. ඒක මොකද දැනටම දන්නවා, ඔල්රෙඩි ඔයගොල්ලෝ දන්නවා. සොල්වන්ට් එක බලපානවා නේද, සොල්වන්ට් එක පෝලාදේ නේද, මොකද එයා කොහොමද ස්ටේබලයිස් කරන්න කියන එක අනිවාර්යෙන් බලපානවා. ඒකම මේ ලීවින් ගෲප් එකේ ඇබිලිටි එකත්, මොකද සමහර කට්ටිය ලීව් වෙන්න කැමති සමහර කට්ටිය කැමති නැහැ, ඒක බලපානවා. ඉතින් ප්‍රධාන වශයෙන් ඒකම ටෙම්පරේචර් එක විශේෂම ප්‍රධාන මට කියන්න පුළුවන් ඒ සාධක හතර කියන්නේ නියුක්ලියෝෆිලිසිටි එක නේද, ඒකම සොල්වන්ට් එක, ටෙම්පරේචර් එක, ඒකම මේ ලීවින් ගෲප් එක. ඉතින් ඒක තමයි දැන් අපි බලන්න යන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කම්පෙයා කරන්න කොහොමද කාගේද නියුක්ලියෝ ඕඩර් එකක් දුන්නොත් රියැක්ෂන්ස් කීපයක් දුනොත් මොකක්ද SN1 ද SN2 ද E1 D2 ද හැදෙන්නේ වෙන්නේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එක කම්පෙයා කරන්න. ඉතින් හරි මෙන්න මුලින්ම මම එනවා පළවෙනි පොයින්ට් එක විදිහට ඩිස්කස් කරන්න නියුක්ලියෝෆිලිසිටි එක. හරි දැන් මුලින්ම මම මෙහෙම මොකද මෙතන පොඩ්ඩක් පැටලෙන පොයින්ට් එකක්. හරි මුලින්ම මොනවද පේනවා? ඒ නියුක්ලියෝෆිලිස්. දැන් ඔයගොල්ලෝ දැක්ක නියුක්ලියෝෆිලිසිටි කියලා කියන්නේ කලින් එකේ තිබ්බනේ දර මේ නෙගටිව් හරි ඉලෙක්ට්‍රෝන ඩෙන්සිටි එක අඩු තැනකට පහර දෙන්න පුළුවන් හැකියාව ලෝන් පෙයා හැකින්. හරි ලෝන් පෙයා හැකින් පහර දෙන්න පුළුවන් හැකියාව. දැන් බේසිසිටි කියලා කියන්නේ ඇත්තටම බේස් මෙතන මම ඕ කියලා දැම්ම රෝ කියන එක නෙමෙයි ඇත්තටම, එහෙම වැරදි. මේ දෙක අතර මේ ඔය බේසිසිටි කියන්නේ ඇත්තටම බේසිසිටි කිව්වම ඒකේ අයිඩියා එක තමයි අර ෆෝටෝන් එකකට පහර දෙනවා කියන එක ලෝන් පෙයා හැකින්. ඉතින් නියුක්ලියෝෆිලිසිටි ඇතුලේ තමයි බේසිසිටි කියන එකක් තියෙන්නේ. හරි එතකොට බලන්න මුලින්ම දාලා තියෙනවා ඇබිලිටි මෙතන ඇත්තට මේක බේසිසිටි එකේ එක ඇබිලිටි ටු දන ලර්න් පෙයා ටු පොසිටිව් චාර්ජ් එක. ඒ වගේ අයිඩියා එකක් තමයි මෙතන තියෙන්නේ නියුක්ලියෝෆිලිසිටි කියන එක කලින් එකේ තිබ්බ ඇත්තට පැහැදිලි එක. හරි ඉතින් මුලින්ම මෙන්න මේක බලන්න ඕගොල්ලෝ ගෑස් ෆේස් එකේ දාලා තියෙනවා. දැන් මේ බලන්න මේ අයන සෙල් හතර සයිස් එකත් එක දීලා තියෙන්නේ මම ක්ලෝරයිඩ් පොඩි එකේ ක්ලෝරයිඩ් ටිකක් ලොකුයි, ඊට පස්සේ මෙයා ඊට වඩා ලොකුයි, මෙයා ලොකුයි, එහෙම තමයි දීලා තියෙන්නේ. ඔක පේනවා අපේ පිරිමේ මේ ගෲප් එකේ පල්ලහැට යන යන තියෙන්නේ. දැන් මේකේ ගෑස් ෆේස් එකේ ඇන්ඩ් පෝලා ඒපෝටික් සොල්වන්ට් වල ඔයගලන්ට පේනවා නියුක්ලියෝෆිලිසිටි වැඩිම මෙයාගේ ෆ්ලෝරින් පොඩි මික්කනාලි. හැබැයි පෝලා ප්‍රෝටික් සොල්වන්ට් වල, හරි පෝලා ප්‍රෝටික් කියන්නේ හයි පෝලා සොල්වන්ට් වල මෙයාගේලු වැඩි. ඉතින් ඔන්න ඕක පැහැදිලි කරන්න බලන්න ඇයි එහෙම වෙන්නේ. ඇයි ගෑස් ෆේස් මොබයිල් ෆේස් එහෙම නැත්නම් පෝලා ඒපෝටික් සොල්වන්ට් වල මේ අඩු එක නේ. ඔයගොල්ලෝ දැන් පොත පැහැදිලිවම කියවවන දැන් මනෝතකෙන් මත් නේද ඔය කියන්නේ ලෙවල් 4 ඕගනික් එක කරද්දී ඔන්න ප්‍රශ්න මටත් ආවා. මම බැලුවා ඇයි දැන් ෆ්ලෝරින් කියන්නේ සාමාන්‍ය නේද? අපි කියන්නේ ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝ නෙගටිවිටි එකත් වැඩි, මෙයාගේ ඉලෙක්ට්‍රෝන හොඳටම තියෙනවා, මෙයා පොඩි කියන්නේ නේද? පොඩි කියන්නේ මෙයාගේ ඒ ඉතින් ඒව බම් හිතුවා වුණාට මේ ඇයි මෙයාගේ ගෑස් ෆේස් ඇන්ඩ් පෝලා ඒපෝටික් සොල්වන්ට් වලදී මෙයාගේ බේසිසිටි වැඩි වෙනවලු, හැබැයි පෝලා ප්‍රෝටික් සොල්වන්ට් වලදී මෙයාගේ බේසිසිටි එක අඩු වෙනවලු. මම විනාඩියක් විතර දෙන්න හිතන්න ඕගලන්ට. දැන් මම පටන් ගද්දිම කොහොමද කිව්වා අද දවසේ කියන්නේ ඕගලන්ට ඇත්තටම මේ කොටස් ටිකක් පැටලෙන්න පුළුවන් කොටස් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒනොන්ට ඔයාලා දන්නව නේද? ඇත්තටම ඕගලන්ට පේනවා මේ විදිහ ස්ටීරියෝ සෙන්ටර්ස් ඒ කොටස් ටික ඇත්තටම හරියට හදාගන්න ඕන ලේසිම කොටස් ටික තමයි ඒක. මේකත් ඉවසීමෙන් බැලුවොත් මොකද මේ දැන් මේකේ සමහර දේවල් අර පොත කිව්වට ඕගලන්ට දැන් අපිට හිතුණාට මෙහෙම තමයි වෙන්නේ කියලා අර ප්‍රැක්ටිකලි සයිඩ් එක පොතේ විස්තර ගැනීමත් එක්ක තමයි අපිට දේවල් පැහැදිලි වෙන්නේ. ඔව් අන්න බලන්න අපිට මැසේජ් එක දාලා තියෙනවා අයිඩින් හයිඩ්‍රජන් බොන්ඩ්ස් හදනවා අඩු නිසාද? ඔව් දැන් මෙහෙම හිතමුකෝ. දැන් මෙතන නියුක්ලියෝෆිලිසිටි කියලා අපි කිව්වේ මෙයාගේ ඇබිලිටි එක තමයි ලෝන් පෙයාස් දායක කරන්නේ, ලෝන් පෙයාස් ඩොනේට් කරන්නේ. දැන් ගෑස් ෆේස් එකේ අතනම ගෑස් ෆේස් එක ගත්තොත් එහෙම මෙයා ෆ්‍රී ඉන්නවන්නේ. මොකද ගෑස් ෆේස් එකේ මොකද කොහොමද අපි කියනවා ගෑස් ගෑස් අතර නේද ඉන්ටරැක්ෂන්ස් අඩුයි. ඒ හින්දා ගෑස් එකේ මෙයා ඉන්නවා. ඒකම පෝලා ඒපෝටික් එකේ දැන් මෙතන පෝලා ප්‍රෝටික් එකට කම්පැරටිව්ලි මෙයාගේ තමයි ඇත්තටම නෙගටිව් එක. දැන් මේ මම චාර්ජ් එක ගන්නකොත් මෙයාගේ තමයි නෙගටිව් එක නේද හොඳටම වගේ ඔව් තියෙන්නේ. මොකද මේක ළඟ ප්‍රෝටෝන්ස් එහෙම වැඩි, ඒ දේවලුත් එක්ක මෙයා තමයි පොඩිම නිකන් නෙගටිව් එක හොඳටම
මෙයාගේ නේද ටච් එකේ ඉන්නේ මෙයාගේ يعني අපි දන්නවනේ ෆ්ලූරින් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගොඩක් වැඩි හරි පොඩි හින්දා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය හොඳටම තියෙනවා ඒ හින්දා මොකද වෙන්නේ අර පෝලාර් ප්‍රෝටික් සොල්වන්ට්ස් වලදී මෙයාව පෝලාර් ප්‍රෝටික් සොල්වන්ට් වලදී මෙයාව හොඳට H බොන්ඩ්ස් එකක් දන්නවා මෙයාත් ෆ්ලූරින් නේද H බොන්ඩ්ස් හදාගෙන මෙයාව ස්ටේබලයිස් කරනවා ඉතින් අර කතාවම තමයි අර SN2A කියලා අපි සාකච්ඡා කරපු කතාවම තමයි මෙයාව ස්ටේබලයිස් කරාම මොකද වෙන්නේ යාගේ නියුක්ලියෝෆිලිසිටි එක අඩු වෙනවා ඒ හින්දා ඊට සාපේක්ෂව I- තමයි ලොකුම එක්කෙනා එතකොට යාගේ ඇත්තටම අපි ගත්තර සර්ෆේස් වොලියුම් රේෂියෝ එක මෙයාගේ තමයි නේද වොලියුම් සර්ෆේස් රේෂියෝ එක මෙයාගේ තමයි වැඩි මේ හින්දා ඕනේ වොලියුම් සර්ෆේස් රේඩියක වැඩි කියන්නේ මෙයාගේ එතකොට මෙයා මෙයාව يعني මෙයාගේ නේද මේ මෙයාව ස්ටේබලයිස් කරන තරම් මෙයාව ස්ටේබලයිස් කරන්නේ නැහැ. හරි ඒ හින්දා තමයි ෆෝලා ප්‍රෝටික් කියේ වැඩි I- තමයි හොඳම නියුක්ලියෝෆිලිසිටි එක පෙන්වන්නේ. ගෑස් ෆේස් ෆෝලා හයිපොටික් වල මෙයාව ස්ටේබලයිස් කරන්න අමාරුයි. ඒ හින්දා මෙයාගේ චාර්ජ් එකේ තියෙන විදිහෙම තියෙනවා. එහෙනම් එයාට හොඳ නියුක්ලියෝෆිලිසිටි එකක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයගලන්ට පේනවාද මෙතනදී නියුක්ලියෝෆිලිසිටි එක වගේම නේද නියුක්ලියෝෆිලිසිටි එක වගේම මීඩියම් එකක් සොල්වන්ට් එක මොකද්ද කියන එකත් අනිවාර්යෙන් බලපාලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ පොයින්ට් එක පැහැදිලි වෙන්න ඇති කියලා. ඔහොමම අපි ඉස්සරහට යන්. එතකොට ඔයගලන්ට තව කිව්වම අන්තිමට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. හරි ඒක මේ දාලා තියෙන්නේ ඇත්තටම නියුක්ලියෝෆිලිසිටි තමයි. නියුක්ලියෝෆිලිසිටි ඉන්ක්‍රීස් වෙන හැටි තමයි මේ දාලා තියෙන්නේ. නියුක්ලියෝෆිලිසිටි එක මේ හරි ඒක මම ඔයගොල්ලන්ට පොතේ පැහැදිලි වුණා මම මේ පොතෙන්මයි ගත්තේ ඒක ක්ලියර් වෙන්න. ඉතින් සරල පේන උදාහරණ තමයි ඔයගොල්ලන්ට බලන්න OH- H2O. ගත්තොත් OH- තමයි මොකද පේනවනේ නෙගටිව් චාර්ජ් එකක් තියෙනවා. ඉතින් නෙගටිව් චාර්ජ් එකයි නියුට්‍රල් එකකෙනෙක් කියන්නේ පැහැදිලිවම නෙගටිව් චාර්ජ් තියෙන එකේනා තමයි නියුක්ලියෝෆිලිසිටි වැඩිම වෙන්නේ. දැන් මෙතනත් බලන්නනේ H එක අයින් වුණාම මෙයා මේ තුනම එකම විදියට තමයි දාලා තියෙන්නේ. කම්පෙයා කරන්න ගොඩක් වෙලාවට එක්සෑම් එකේ එන්න පුළුවන්. ඒකම් පේනවා ඇති OH- ටත් වඩා මෙන්න මේක. minus log 10 to the power k ka ඔයගොල්ලෝ දන්නවා k කියන්නේ මෙයාගේ මේ dissociation constant එක ඉතින් dissociation constant එක වැඩි කියන්නේ ඒක reaction වලට මතක තියෙනවනේ dissociation constant එක වැඩි කියන්නේ අයන්ස් දෙන්න හැදෙනවා වැඩි කියලා. ඉතින් ඒ දෙන්නා concentration එක වැඩිම array concentration එක equilibrium වල වගේ ගත්තාම a value එක වැඩි කියන්නේ ඍණ value එක අඩුයි. හරි? එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ පැහැදිලිවම සරලවම කිව්වොත් pKa values අඩු කට්ටිය තමයි මෙයා ස්ටේබල්. අන්න ඒක ඔයගොල්ලෝ නිකන් මතක තියාගද්ද කමන්නේ මේ පොයින්ට් එක. මම සමහර ලඩේ පොයින්ට් එක එහෙම මතක තියාගන්න ඒත් එකේ තර්කෙන් ගන්න පුළුවන්. හරි. දැන් මෙතන කියන්නේ HA කියලා එකක් තිබ්බොත් එහෙම මෙයා තිබ්බොත් මෙයා මෙහෙම නේද? H plus A minus. දැන් equals හරි මේකත් equals මේකත් equals හරි බලන්න සවුන්ඩ් එක ඔයගලන්ට ක්ලියර්ද පොඩ්ඩක් සවුන්ඩ් එක ක්ලියර්ද පොඩ්ඩක් බලන්න දැන් සවුන්ඩ් එක හරිද සවුන්ඩ් එක ක්ලියර්ද හරි රයිට් හරි දැන් මේ තියෙන්නේ H එක ගත්තොත් එහෙම ඔයගල දන්නවා H+ A- කියලා මේ විදිහට වෙන් වෙනවා නේ ඒතර මෙයාගේ ඩිසෝෂියේෂන් දැන් नेगेटिव लोग पीके अड़ी मे गोला स्टेबल पीके अड़ी पीके माइनस लोग එහෙනම් pk values අඩුයි කියන්නේ මේ නියුක්ලියෝෆිලිසිටි වැඩි කියන තර්කය අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක ලේසි වෙයි ඉස්සරහට හදන්න.
හරි එතකොට ඒ තමයි න්‍යූක්ලියෝෆිල්ස් එක බලපාන්න හැටි ඇත්තටම සොල්වන්ට් එක බලපාන්න හැටි දැනටමත් ඔයගොල්ලෝ දන්නවනේ පෝලරයිට් එකත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒක මේ තමයි මේකත් පොතෙන්ම ගත්ත කොටසක් ලිවින් ගෲප් එක ලිවින් ගෲප් එක කොහොමද බලපාන්නේ කියන එක ඔයගොල්ලන්ට පේනවද දැන් නේද රිලේටිව්ලි ලිවින් ඇබිලිටි ඇත්තටම දැන් මේගොල්ලන්ගේ දැන් පේනවද ඇත්තටම අපි SN2 SN1 රියැක්ෂන් පටන් ගද්දිම කතා කළේ OH- ලගේ ලිවින් ගෲප්ස් නෙමෙයි මේ ලිවින් ගෲප් එක උනේ Cl- නේද Br- ඒ වගේ කට්ටිය මේ මේගොල්ලෝ තමයි උනේ ඉතින් එහෙනම් ඒගොල්ලන්ගේ රිලේටිව් මේ ලිවින් ගෲප් ඇබිලිටි එක වැඩි H2O වගේ එකක් ලිව් වෙනවා නම් නේද අපි සාමාන්‍යයෙන් දන්නවා A level කාණින්ද වගේ H2O HCl HBr ඒ වගේ ඒවා ලිව් වෙන්නේ හොඳයි කියන එක. ඉතින් මම එහෙනම් දල වශයෙන් මේ ගැන අයිඩියා එකකුත් ඕගොල්ලන්ගේ තියෙන්න ඕනේ. හරි. පොතේ ටේබල් එක මම දාලා තියෙන්නේ. ඒ ගැන අයිඩියා එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඕගලන්ට මොන රියැක්ෂන් එකද වෙන්නේ කියන එක ගැන හිතන්න පුළුවන්. මොකද ලිවින් ගෲප් එකත් හොඳ එකක් නම් ගොඩක් කලවට ඉතින් කොහොමද මේ දව මේ වීඩියෝ එකද මම ගන්න පුළුවන් මේක මේ දල වශයෙන් පොඩි අයිඩියාවක් කොහොමද SN1 SN2 රියැක්ෂන් තීරණය කරන්න කියලා. ඉතින් මෙච්චර අමාරු වෙන්න ඕගොල්ලෝ මේව තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ කොහොමත්ම. මොකද ඔයගලගේ පොතේ මට පොතේ ඇත්තටම ඇක්ටිවිටි එකක් දීලා තියෙනවා මට හරියටම මතක නැහැ පොතේ පොඩ්ඩක් ඉන්න ගමන් ෂෙයා කරන්න පුළුවන් ඔයගලන්ට.
හරි මම හිතන ඔයගොල්ලන්ට පේනව ඇති කියලා ඔයගොල්ලන්ගේ මේක ඔය කියන්නේ ඕල් සිලබස් එකේ නම් 40 වෙනි පිටුව මම ගත්තින් ටිකේ පොතක් නැරත මම හිතන්නේ session 3 එකේ බලන්න session 3 එකේ summary එකට කලින් ද කියලා ඔය පිටුව පොඩ්ඩක් session 3 එකේ summary එකට කලින් මම හිතන්නේ पढ़ा बाला का और चैट कर दान लेकर देखिए ला सेकंड सेकंड के समरी के टे कालिंग लेकर दे हाँ पेज हाथ लिस्ट है पेज 42 लो अलग काट दिया के मैं हरे इतिंग एक आंसर्स ठीक अतर मेरे के प्रश्न एक एक आंसर्स ठीक होंदर टा पोते मुझे केमिस्ट्री मंकी वो कोमा तबे ने मैं आंसर्स दी रहती है ना कि ये कितना वैधगत मुझसे मैं कि इतना हम होने में पहले लेकर लाती है ना मैं बोला कि न्यूक्लियर सिलिफिड में आगे वैडी में आगे आडू ये मैं कि ये क्या लोगों इस तरह खंडर पहले लेकर लाती है ना सॉल्वेंट का तेक का मुकद्दे बिना रिएक्शन का इमेज रिएक्शन के बिना एसेंट वन एसेंट टू दी वन दी टू दी गया इतनी पहले लियो मैं तनियन ट्राई कराना एक तनियन ट्राई कराना मुझे देगा मम्मी मित्र स्वागत करना बलापुरुत है संबंध में प्रश्न आओ मैसेज दिमाग एग्जाम इवराई මම අද තමයි අන්තිම එක්සෑම් එක තිබ්බේ මේ ඉතින් ඒ හින්දා දැන් මේ ටික දැන් මම මේ වැඩේ පටන් ගත්ත හින්දා මේ අපි පොඩ්ඩක් මේ පාර ඒ හින්දා මේ ටික මම කොහොමත් ඒ කියන ටච් එකේ ඉන්නවා ඒ හින්දා මට ප්‍රශ්නයක් තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ මේ මම හැමෝටම කොහොම හරි රිප්ලයි කරන්න try කරනවා ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් දාන්න ඉතින් එතකොට ඒකත් එක්ක මෙකනිසම් කොටස නවත්තනවා එතකොට හෙට स्पेक्ट्रोस्कोपी कोर्स करना पारण कट्टियट कट्टे इन्होंने धनवत करेंगे हरी पोस्ट दाणा इट पास बोहोवीट अनीद बोहोवीट अनीद अंतिम सेशन रियाक्षन संबंध कल करना रियाक्षन फाइनल आंसर से मैं पुलवाण पुल ट्राई कर इट पास मैं सेशन करना उदाई मैं पुडा सपोर्ट तीन ఏనంగ్ ఏమ కియన గమంగ్ అదే వెడకొడస నవత్తనవా హెడౌదేట మన చింతక ఎక్స్‌ప్రెయిన్స్ యూట్యూబ్ ఛానల్ ఇక్కడ సైట్ ఇక్కడ దానో మేటి త్రోగలండికి బలగండ పుడువా ప్రశ్నమ హరి తిబ్బు ఏనంగ్ మెసేజ్ ఇక్కడ దాండ కియన గమంగ్ ఏనంగ్ గుడ్ నైట్ త్రోగలు అట్టి కరగండ కట్టేటమ జయ పదన.